ලංකා කණ්ඩායමත් බංගලාදේශ කණ්ඩායමත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයේ තියෙන චිතගොන් තනතිල්ලේ ප්‍රතිකරු දෙවියන්නේ ප්‍රතිකරුවන් වරදක් කළොත් විතරයි කියලා හිතෙන තරමට තනතිල්ල පළවෙනි දවස් තුනේම ප්‍රතිකරුවන්ට සහාය දුන්න විදිය තමයි අපි දැක්කේ. බංගලාදේශ පන්දියවන්නන්ගේ දක්ෂතා කොහොම වුණත් අපේ ප්‍රතිකරුව අනවශ්‍ය පහර එල්ල කරන්න ගිහින් අපි පළවෙනි ඉනිමේ බංගලාදේශ දඟ පන්දියවන්නන්ට අපේ කඩලු 10ම දුන්නා. ඊට පස්සේ පන්දුවට පහර දෙන්න ආපු බංගලාදේශ කණ්ඩායම් පන්දුවට පහර දෙද්දි තමයි අපිට තේරුනේ අපේ ප්‍රතිකරුව මොනතරම් ලාභීට බංගලාදේශ පන්දියවන්නන් තමගේ කඩලු දන් දුන්නද කියලා. බංගලාදේශ ආරම්භක ප්‍රතිකරුව දෙන්න අපේ පන්දියවන්න හෙම්බත් වෙනකම්ම පන්දුවට පහර දුන්නා. කොහොම හරි සම්බන්ධතාවයේ බිඳ දාන්න සමත් වුණේ අසිත ප්‍රනාන්දු. ඒ බංගලාදේශ කණ්ඩායමේ ලකුණු 162ක් ලබා ගත්තට පස්සේ ඊට පස්සේ ක්‍රීඩක ආදේශක ක්‍රමය නිසා විශ්ව ප්‍රනාන්දු ආබාධිත ලක්වීමත් එක්ක පිටියට ආපු කසුන් රාජිත බංගලාදේශ කණ්ඩායමේ කඩලු 2ක් ඉක්මනින් බිඳ දැමීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට පොඩි අස්වැසිල්ලක් ලැබුණා. බංගලාදේශ කණ්ඩායමේ පළවෙනි ඉනිමේ තවත් කඩලු 2ක් 4වෙනි දවසේ තේපානෙන් පස්සේ රාජිත දවා ගැනීමත් එක්ක බංගලාදේශ පළවෙනි ඉනිමේ කඩලු 4ක්ම තමන්ගේ නමට ලියාගන්න පළවෙනි තරගයේ ආරම්භ වෙද්දී කණ්ඩායමට නුසුදුසෙක්කුණු රාජිත සමත් වුණා. මේ විදිහට කණ්ඩායම තෝරද්දී තමන් නොසලකා හැරපු අයට දක්ෂතාවලින්ම රාජිත දීපු උත්තරේ නම් ගොඩක් වටිනවා. මොකද ලක්මාල් වගේ ටෙස්ට් කණ්ඩායමේ පන්දු කරන බලකායට නායකත්වය දීපු ක්‍රීඩකයාගේ අහිමිවීමත් එක්ක ලංකාවෙන් පිටදී හොඳටම කරලා තියෙන රාජිත නැතුව පළවෙනි ටෙස්ට් තරගයට එන්න ගත්ත තීරණය ගැන අපසු හිතලා බලන්න බලධාරීන්ට රාජිතගේ මේ දක්ෂතා හොඳටම අවස්ථාවක් හදලා තියෙනවා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ආරම්භ ලැබලා තරගයේ බංග්ලාදේශ කඩලු 11ක් බිඳ දාපු ඉන්දියා කණ්ඩායමට එරෙහිව තමන් සෙල්ලම් කළ අවසන් ටෙස්ට් තරගයේ ඉන්දියා ප්‍රබල කඩලු 7ක් බිඳ දාපු ප්‍රවීන් ජයවික්‍රම නැතුව ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරපු එකත් හරිද කියන දේටත් දෙවෙනි තරගයේ ප්‍රවීන්ට අවස්ථාව ලැබුණොත් උත්තර ලැබෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.